මම තැන්නේ ඥානන්ද හාමුදුරුව ඒකාබද්ධ රැකියාවල හේතු උපාධිධාරි සංගමයේ කැඳවුම්කරු. මේ මාධ්‍ය හමුවේදී අපි විශාල විශේෂයෙන් මතු කරන්න කැමති මේ වෙද්දී ඌව පළාතට අදාළව ගත්තොත් එහෙම 6000කට ආසන ප්‍රමාණයක් විරැකියාවෙන් උපාධිධාරීන් පීඩාවට පත් වෙලා ඉන්නවා. ඒ වගේම සරලව කිව්වොත් එහෙම මහත මහ ඇමතිලා හිටියට ඌව පළාත හරි කෙට්ටුයි. මේ ප්‍රශ්නේ කියලම අපිට තෙහෙට්ටුයි. ඒ වගේම ඒ මහත මහ ඇමතිලා හින්දා අපි අනේක වාරයක් අපි ගුටි කෑවා, බැනුම් ඇව්වා, පරිභව ලැබුවා. ඒත් තවම ඒ ගමන් මග තවම වෙනස් වෙන වගක් පේන්නේ නැහැ. දැන් උන් ඉවත් වෙලා ගිහිල්ලත් මේ ප්‍රශ්නේ එතනමයි. ඉතින් සමස්ත රටේ රැකියා විරිත උපාධිධාරීන්ගේ ප්‍රශ්නේ ගත්තොත් එහෙනම් මේ වෙනකොට තියෙන්නේ සියලු ප්‍රශ්න අමතක කරලා අමාත්‍යංශවල ඇමතිවරු ඉඳලා ජනාධිපතිවරු, වෙන්ට ජනාධිපතිවරු, වෙන ජනාධිපතිවරු, හිටපු ජනාධිපතිවරුන් ඉඳලා ලේකම්වරුන් දක්වා මේ දවස්වල අමාත්‍යංශයකවත් හොයාගන්නේ නැහැ. ඒ වගේම අපි මේ සම්බන්ධ පහුගිය පළවෙනිදා ගියා මැතිවරණ කොමිෂන් සභාවට, පහුගිය 7 වෙනිදා නැවත ගියා මැතිවරණ කොමිෂන් සභාවට. ඒ කොමිෂන් සභාවට ගිය වෙලාව අපි ඇහුවා පත්වීම් දීම සම්බන්ධයෙන්, එහෙම නැත්නම් මේ සංවර්ධනධාරී බඳවා ගැනීම සම්බන්ධයෙන්, ව්‍යාපෘති දාරී බඳවා ගැනීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් කොමිසමට තියනවාද කියලා. එතකොට මැතිවරණ කොමිසමේ මේ ලිපිය ඉදිරිපත් කරලා තියෙනවා අමාත්‍යංශ ලේකම්වරුන් සහ රජයේ බලධාරීන් සියලු ආයතන සඳහා මේ 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 ලේඛනයේ මේ චක් මේ මේ ලේඛනයේ 7:1 වගන්තිය බොහොම පැහැදිලිව කියලා තියෙනවා. ආරම්භ කරපු බඳවා ගැනීම, ආරම්භ කරපු බඳවා ගැනීම අඛණ්ඩව කරගෙන යන්න අමාත්‍යංශ ලේකම්වරුන්ට, ආණ්ඩුකාරවරුන්ට බලය පවරලා තියෙනවා කියලා. ඒ කියන්නේ දැනුම් දීමක් විතරක් මැතිවරණ කොමිෂනට කරාම පස්සේ ඒක කරගෙන යන්න පුළුවන්. මේකෙදි උපාධිධාරීන්ට විතරක් නෙමෙයි, දැනට සමස්ත අධ්‍යාපනයේම ප්‍රශ්නයක් තියෙනවා. මුල ඉඳලා, ඒ කියන්නේ මොන්ටිසෝරි ඉඳලා විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වාම ඔවුන් මොකටද ඉගෙන ගන්නේ කියන ප්‍රශ්නේ තියෙනවා. එතකොට ඒ ප්‍රශ්නේ අවසාන අග්‍රඵලය, එහෙම නැත්නම් අවසාන ඵලය තමයි උපාධිධාරිය. එතකොට උපාධිධාරිය මේ වෙද්දි කිහිප පැත්තකින්ම අභියෝගයට ලක් වෙනවා. එක පැත්තක් තමයි ඔවුන්ගේ රැකියාව සම්බන්ධ තියෙන විශ්වාසය. අපි කියන්නේ ඇත්තටම ආණ්ඩුවක් විදිහට රැකියාව අයිතියක් කියන පාඨය, ඒ තේමාව, ඒ මාතෘකාව, එහෙම නැත්නම් ඒ සම්බන්ධව විශාල සාකච්ඡාවක් ඇති කළ යුතුයි. ප්‍රශ්නේ තියෙන්නේ ඒ සාකච්ඡාව මැතිවරණ වේදිකාවල සැරසිල්ල බවටපත් වෙලා එතනින් ඉවත් වෙලා යනවා. දැනට ඡන්දය කියලා විශේෂයෙන් අපි අරගල කිසිවක් අපි නතර කරලා නැහැ. පහුගිය 23 වෙනිදාත් මැතිවරණ නීති උල්ලංඝනය කරමින් අපි උද්ඝෝෂණ කරේ. අපි ඒක බොහොම ආඩම්බරයෙන් කියන්නේ, මොකද මේ රටේ නීතිය ගැන අපි විශ්වාසයක් නොමැති නිසා. ඒ නිසා මෙතනින් එහාටත් අපි සාකච්ඡා කරමින් ඉන්නවා පළාත්, දිස්ත්‍රික් ක්‍රියාකාරීන් එක්ක, රැකියා විරහිත උපාධිධාරී ක්‍රියාකාරීන් එක්ක මේ අරගල සම්බන්ධයෙන්. ඉදිරියට අපි කල්පනා කරනවා ඒන තත්ත්වයන් බලලා, ඒ වගේම මේ අපේ ප්‍රශ්න වලට ලැබෙන උත්තරවල තත්ත්වයන් බලලා අරගල සංවිධානය. ප්‍රශ්නේ තමයි එක පැත්තකින් වසර ගණනාවක් තිස්සේ, වසර 6කට ආසන කාලයක් තිස්සේ ඌව පළාතේ උපාධිධාරීන්ට අදාළ රැකියා දෙන නිශ්චිත ක්‍රියාවලියක් අපිට පේන්න තිබ්බේ නැහැ. ඒ වගේම තමයි ඒ නිසාම අති දැවැන්ත ලෙස ඔවුන් උපාධිධාරීන් ජීවිතය තුළේ ඔවුන් දැවැන්ත ලෙස පීඩාවට පත් වෙමින් සිටියා. අපි දැක්කා උපාධි අතේ තියාගෙන දවසේ ජීවත් වෙන්න මුදලක් හොයාගන්න සමහර ගාමන්ට ආයතනවල වැඩ කරන සමහර උපාධිධාරීන් අපි දැක්කා. එහෙම නැත්නම් කුලී වැඩ කරන උපාධිධාරීන් අපි දැක්කා.